At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. පසුගිය 7 වෙනිදා සිට හම්බන්තොට වරාය සේවකයන් වැඩ වර්ජුණයක් හා සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක කළේ තමන් ව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස හා හම්බන්තොට වරාය පෞද්ගලීකරණය නොකරන ලෙස ඉල්ලමින් එහිදී පසුගිය සෙනසුරාදා වරායේ නැම්ගුරම්ලා තිබූ විදේශීය නෞකා දෙකකට යලි ගමන් ආරම්භ කිරීමට නොහැකි වනසේ වරාය සේවකයන් කිහිප දෙනෙකු නෞක තටාකයට බැස විරෝධතාවය ක්‍රියාත්මක කළ අතර එහිදී නාවික හමුදාව සමග උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා මම මීඩියාගේ මාතෝ මම මීඩියාගේ මීඩියාගේ තමයි ඉතින් හයි හයි කෙසේ වෙතත් එම සේවකයන්ට බලපෑත් වෙන පරිදි හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඊයේ අධිකරණ නියෝගයක් නිකුත් කළේ වරාය වෙත ඇතුළු වීමට හෝ පිටවීමට පවත්නා කිසිදු දොරටුවක් අවහිර නොකිරීම ඇතුළු කොන්දේසි 7ක් සමගින් එම අධිකරණ නියෝගයට ගරු කරමින් සේවකයන් ඊයේ පස්වරුවේ ප්‍රධාන පිවිසුම අසලින් නිවත් වූ අතර පිවිසුමට යාමද ස්ථානයක් සත්‍යග්‍රහය සඳහා සූදානම් කරගනු ලැබුවා අද පෙරවරුවේ යලි සත්‍යග්‍රහය ආරම්භ කළේ එම ස්ථානයේ සිටයි මේ අතර සේවකයන් විසින් සත්‍යග්‍රහය සඳහා මුලින් භාවිත කළ කන්ටේනරයේද අද එම ස්ථානයෙන් ඉවත් කෙරුණා. ඔවුන් අද දහවල් 12:30 පමණ වනතුරුම සත්‍යග්‍රහයේ නිරත වුණේ අද පසුරු දෙකට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියාසේ සලකන බවට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ස්ථාවරයක සිටි පසුබිමකයි. ඒ අතර ඊයේ දිනේ විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වරාය සේවක කමිටුවේ තීරණය කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡාවක්ද අද පැවැත්ුණා. ඊට අමතරව මාගම්පුර වරායේ පාලන අධිකාරිය සමගද ඔවුන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව අද පසුරු එකට පමණ වරාය සේවක කමිටුව නිවේදනය කළේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවන බවටයි. මීට දින 9කට පෙර ආරම්භ කරනු ලැබූ වැඩවර්ජනය සහ සත්‍යග්‍රහය අද දිනේ අප නිමා කිරීමට කටයුතු සිදු කරා. අප ඉතාමත් විශ්වාසයෙන් සිටිනවා ගරු අමාත්‍යතුමා මාගම්පුර වරාය සේවකයන් වන 483 දෙනෙක්ගේ රැකියා සුරක්ෂිත කර නිරවුල්ව සේවය කිරීමට හැකි පරිසරයක් ගොඩනගා දෙතයි. ඉදිරියේදී වරාය අධිකාරියට බඳවා ගන්නා පදනම මත අපි අපගේ රාජකාරිය වාර්තා කරනවා. ඒ වගේම නාවික හමුදාව පොලිසිය අපිට සහයෝගය දැක්වුවා. අපි ගුටිකෑවත් අපිට යම් වෙලාවක අපිට අවශ්‍ය වෙලාවට අපි සහයෝගය දැක්වුවා. ඒ පිළිබඳව අපිට ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිල වශයෙන් අවසන් කෙරුණා.